අම්මාවරුන්ගේ අගය බොහෝ දෙනා දන්නා. නමුත් තාත්තාගේ අගය දන්නේ නැද්ද අද සමාජය? තාත්තාට හිමි වෙන තැන කොහොමද බුදුදහම අනුව? ඒ ගැන අපි කතා කරන්නම අවශ්‍යයි නේද ස්වාමීන් වහන්සේ? පැහැදිලිවම තාත්තගේ චරිතය, තාත්තගේ ප්‍රේමය, තාත්තගේ ආදරය, සෙනෙහස කියන එක දරුවන්ට මහා මෙරක් වගේ. මොකද ගෙදරක තාත්තා නැති වුණාම ඒ පවුල අසරණයි. කාන්තාව විතරක් ඉතිරි වුණොත් එහෙම සමාජ ගෙදර දෙයක් කරගන්න කෙනෙක් නැහැ. අපි දැකලා තියෙන කාන්තාව විතරක් ඉන්න පවුල්වල මල ගෙදරක් වුණාම පිරිමියගේ සම්බන්ධතාවය හරි අඩු නිසා එන පිරිස පවා අඩු වෙනවා. ඉතින් ඒ වගේ පරිසරය ගත්තාම, ස්වභාවය ගත්තාම තාත්තා ගෙදරට හේවණක්, වහලක්, ශක්තියක්. ඉතින් ඒ නිසා තාත්තා කියන චරිතය අපි සලකන්නේ ගෙදර ප්‍රධාන පුරුක හැටියට. තාත්තා තමන්ට ලැබෙන්න තියෙන ගෞරවය තමා විසින් හිමි කරගන්න ඕනේ. අද සමාජයේ නෙවෙයි ඉතිහාසය ගත්තත් කවදත් පිරිමි පාර්ශ්වය නැත්තම් තාත්තා කියන චරිතය නිසා මේ ලෝකේ අම්මාවරු, දියණිවරු, පුතුණුවරු ගෙදර ඉන්න බොහෝ පිරිස් අසීමිත දුක්වලට, අසීමිත වේදනාවන්ට පත්වෙච්ච අවස්ථා නන්තයි. මම අහලා තියෙනවා, මගේ කනට වැටිලා තියෙනවා, තාත්තා මැරිච්ච එක ගැන, තාත්තා තමන්ට අහිමි වෙච්ච එක ගැන කම්පා නොවෙන දරුවෝ, කම්පා නොවෙන බිරින්දෑවරුයේ අධික තණ්හාවෙන්, ආශාවෙන් වැරදි කාම සේවනයට යන්න නෙවෙයි. නමුත් ඒ තාත්තත් එක්ක ගත කරපු ජීවිතේ, ගත කරන ජීවිතය ඒ අයට නීරසයි, අමිහිරි. ඒ තාත්තා ගෙදර ඉන්නතුරු එයාලට පින්කම් කරගන්න බෑ, සත්පුරුෂ යහපත් දෙයට යොමු වෙන්න බෑ, ඒ තාත්තගේ තීරණ වලට විතරයි වැඩ කරන්න පුළුවන්. එහෙම අන්තවාදයක්, පුරුෂාධිපත්‍යය කියලා තාත්තා කියන දේ විතරක් කරන පරිසරයක් කිසිසේත් බුදුදහම වර්ණනා කරන්නේ, අනුමත කරන්නේ නැහැ. මොකද අම්මා කියන චරිතයට තාත්තා විශාල කොටසක් බාර දෙනවා. දරුවෝ පිළිබඳව තීරණ ගන්නේවා, දරුවන්ගේ අවශ්‍යතා සොයලා බලනේවා, මේ හැම දෙයක් සම්බන්ධව අම්මට ලොකු වගකීමක් පවරන ගමන් තාත්තාට තියෙන විශාල වගකීමක් දරුවන්ගේ ආරක්ෂාව. ඒ දරුවන්ට නිසි තැනදී නිසි ආදරය දෙන්නත් තාත්තගේ අභිමානයේ ගෞරවය රැක ගන්න. ඉතින් තාත්තා ගෙදරෙන්නේ කකුල් දෙකයි අත් දෙකයි පොළවට තියාගෙන සිව්පා සතෙක් වගේ නම් ඒ තාත්තට ගෙදර ගෞරවය අහිමි වෙනවා. ඒ තාත්තා අම්මට ගරු කරන්නට ඕනේ. දරු ඉදිරියේ කවදාවත් තාත්තා කියන චරිතය අම්මව තලාහෙලා කතා කරන්නේ නැහැ. අම්මගේ ගෞරවය රකින්න ඕනේ, අම්මට ආදරෙන් කතා කරන්නට ඕනේ. දරු ඉදිරියේ දරුවනේ මේ උඹලගේ අම්මා, පුතේ දුවේ මේ අයගේ අම්මා, ඔයාලව බිහි කරපු කෙනා, ඔයාලට උයලා පිහලා කන්න අඳින්න දෙන කෙනා. එනිසා අම්මට වඳින්න, අම්මට ගරු කරන්න, අම්මට ශබ්ද නගලා කතා කරන්න එපා. දැන් ගොඩාක් ගෙවල් වල දරුවෝ අම්මා තාත්තට වඩා හයියෙන් කතා කරනවා. බුදුදහම ඒ ක්‍රියාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන එක වැරදි, අගෞරවනීය ක්‍රියාවක් හැටියට දක්වන්නේ. සිල්වතුන්, ගුණවතුන් ඉදිරියේ, වැඩිහිටියන් ඉදිරියේ ශබ්ද නගලා උස්සමින් කතා කරන්නේ නැහැ. අපි පන්සලක එහෙම ශබ්ද නගල අනවශ්‍ය විදිහට වැඩිහිටි හාමුදුරු ඉන්න තැන, බාල වයසක ඉන්න හාමුදුරුවෝ එහෙම කතා කරන්නේ නැහැ. ගී බෞද්ධයෝ පවා එහෙමයි පන්සලක. ගෙදරත් එහෙමයි. තාත්තා ඉන්නවා නම් අම්මා මහා උස්සමින් කතා කරන්නේ නැහැ. ඒ වගේම අම්මටත් ඒ විදිහට දරුවන්ට කතා කරන්න දෙන්නේ නැහැ. තාත්තා විසින් අම්මගේ ගෞරවය රකින්න ඕනේ. අම්මව අපහාසයට ලක් කරන්නේ දරුවෝ ඉස්සරහා, සමාජයේ ඉස්සරහා. අම්මට සමාජයේ ඉස්සරහා, ළමයි ඉස්සරහා ගෞරවය දෙනවා තාත්තා කියන චරිතය. මොකද අම්මව ඉහලින් සලකන්නේ ඉන්න සාධාරණම ශක්තිමත්ම ළඟම චරිතයේ තාත්තා. අම්මව වැඩි කාලයක් ළඟින් ඇසුරු කරේ තාත්තා. ඒ නිසා අම්මට ගෞරවය දෙන, අම්මව රකින ගෙදර ශක්තිමත්ම චරිතයේ තාත්තා. දරුවන්ට ආදරය නොකර මේ මහා ගල් පර්වතයක් වගේ ඉන්න කෙනෙක් නෙවෙයි. තාත්තතුල දරුවන්ට ආදරේ තියෙන්න ඕනේ. ඒ ආදරේ දරුවන්ට විතක දක්වන්න ඕන, සෙනෙහස පාන්න ඕනේ. හැබැයි ඒ වගේම තාත්තගේ පෞරුෂය, අභිමානය, යම් විතක සරපරු ස්වභාව, දරුවන්ට අවවාද කරලා ටිකක් සැරෙන් ඉන්න ගති, මේ හැමදේම සමානව යන්න ඕන, මැදහත්ව යන්න ඕන. වැඩිත් නෑ, අඩුමත් නෑ, මැදහත්ව යන්න ඕන. බුදුහාමුදුරු මජ්ක්‍ධිමා පටිපදා කියලා දේශනා කරේ අපේ ජීවිතේ නිවනට යනකොට මේ හැම දෙයක් මේකට සම්බන්ධ කරලා. ඒ නිසා තාත්තා කියන චරිතය ආදරණීය සහ ගෞරවණීය, දරුවන්ගේ ආරක්ෂාව, අම්මගේ ආරක්ෂාව, ගෞරවය රකින ගෙදරක ප්‍රධාන පුරුකක්. පුදුමයි පුතුනි කිම මංගලේ කිරිනුනේ. දීඝනිකායේ සිගාලෝවද සූත්‍රයේදීත් අපමහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බැඳීම් පවත්වා ගන්න කොහොමද කියන කාරණය පිළිබඳව. අම්මාත් සහ තාත්තා අතර, හැමතැනක් සැමියා සහ බිරිඳ අතර
දරුවන් සහ දෙමව්පියන් අතර, යහළු මිත්‍රාදීන් අතර, පූජ්‍ය පක්ෂය සහ ගිහි පිරිස අතර, එහෙමත් නැත්නම් හාම්පුතුන් සහ සේවකයන් අතර මේ විදිහට විවිධ ආකාරයෙන් කොහොමද අපි බැඳීම් පවත්වා ගන්නෙ? ඔවුනුන් අතර යුතුකම් ඉටු කරවා ගනිමින් ශක්තිමත්ව බැඳීම් තියාගන්නේ කොහොමද? ජීවිතයට කොහොමද හොඳින් මුණ දෙන්නේ කියන කාරණය ගැන හොඳින්ම බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කොට තියෙන ස්ථානයක් තමයි දීඝනිකායේ සිගාලෝවද සූත්‍රය කියලා කියන්නේ. එයත් අපිට මේ මොහොතේදී සිහි ගන්නන්න හැකියාවක් තියෙනවා. කොහොමුණත් ස්වාමීන් වහන්ස, වර්තමානයේ වෙනකොට මාපිය දූදරු සම්බන්ධතාවය ඈත් වෙනවා කියලා බොහෝ දෙනා කියනවා. ඉතින් අපිටත් ඒක සමාජයේ පේන්න තියෙන කාරණයක්. අම්මාවරුන් ගැන, තාත්තාවරුන් ගැන අද දවසේ දරුවන් තුල තියෙන ආත්මාභිමානය, එහෙමත් නැත්නම් ගෞරවය හීන වෙලා තියෙන ස්වභාවයක් දැක ගන්න පුළුවන්. තාත්තා මොකක් හරි කිව්වහම, අම්මා මොකක් හරි කිව්වම දරුවන්ට ඒ සඳහා කියන්න හේතු ගොඩක් තියෙනවා. සමහර විට මේක කරන්න එපා, මේක කරන්න එපා කියලා කිව්වට ඔවුන් ඒ දේවල් පිළිගන්නේ නැහැ. සමහර විට ඒ වෙලාවට අහගෙන හිටියත් තමන්ගේ ක්‍රියාවෙන් ඒ දේවල් ඔප්පු කරන්නේ නැහැ. මේකට හේතුවක් විදිහට මට හිතෙන දෙයක් තමයි ස්වාමීන් වහන්ස, තමන් උපදෙස් දෙනවා වුණාට තමන්ගේ ශරීරයෙන් මේ වගේ සුගුණ, එහෙමත් නැත්නම් යහපත් ගුණාංග නොපෙන්වීම. තාත්තා කියනවා දරුවන්ට රාත්‍රී වෙලා ගෙදර එන්න එපා, මත්පැන් පානය කරන්න එපා, නරක යහළුවන් ආශ්‍රය කරන්න එපා, මේ වගේ දේවල්. නමුත් ඔහුගේ චරිතය තුළින් මේ දේවල් දිස් වෙන්නේ නැත්නම් දරුවන්ට ආදර්ශයට ගන්න බැරි නම් එය පළක් නැහැ නේද ස්වාමීන් වහන්ස? ඔව්, පැහැදිලිවම මම මුලින් සිඟාලෝවද සූත්‍රයේ කරුණු හරහම තමයි ඒ කරුණු පැහැදිලි කරගෙන ගියේ. ඒකත් එක්ක මේ දෙමව්පියන්ට තියෙන වගකීමක් මම මතක් කළා, තමන්ගේ ගෞරවය ආරක්ෂා කරන එක. අර අපි කතාවකට කියනවා මහ කකුළු ඇදේට යනකොට පැටව් කෙලින් යන්නේ නැහැ කියලා. ඉතින් දෙමව්පියන්ට තිබුණා වගකීමක් මුලින් දරුවාගේ මුල් කාලෙදී. දරුවෝ වැරදි පැත්තට නොයන විදිහ සංස්කෘතියක් හදන්න ගෙදර උත්සවයක් සාදයක් තියෙනකොට තාත්තලා අම්මලම තමයි දරුවන්ට මත්ද්‍රව්‍ය, මස් මාංශ මේ වගේ දේවල් හුරු කරගන්නේ. ඒව හොඳයි කියලා අනුමත කරලා සම්මත කරලා දරුවන්ව ඒවට යොමු කරගන්නේ දෙමව්පිය විසින්මයි. ඉතින් පස්සේදී දරුවන්ට දෙමව්පියන්ගේ වැරදි ස්වභාවයන් පේනකොට දෙමව්පියන්ට හැකියාව නැතුව යනවා දරුවන්ට අවවාද කරන්න. ඉතින් මම මුලින්ම මතක් කරා දෙමව්පිය දැනගන්නම තමන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න. එතනදි තමා දරුවෝ තමන් කියන දේ අහන්නේ. අපි ඕනම ශ්‍රේෂ්ඨයක දැකලා තියෙනවා, එතන ප්‍රධානි පන්සලක විහාරාධිපති කෙනෙක්, විදුහල්පති කෙනෙක්, රටක රාජ්‍ය නායකයෙක්, අමාත්‍යංශක කෙනෙක්, ඔබේ ගුවන්විදුලි ආයතනයේ සමහරට ප්‍රධානිය. මේ චරිත තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න. තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන යුතුකම් සහ වගකීම් මනාව වටහාගෙන ඉන්නවා නම් තමන්ගේ යටතේ ඉන්න පිරිසට අවවාද අනුශාසනා කරනකොට ඒ පිරිස ඒක අහන. අවවාදිනු පරහට තමා සම්මතේ පිහිටා සිට තමා සීලේක ගුණේක ධර්මයක ඉන්න ඕනේ දරුවන්ට අවවාද කරන්න. තමන්ගේ යටත් පිරිසට අවවාද කරන්න. ඒ නිසා නිතරම අපිට පැහැදිලිව පේන්න තියෙන දේ මම මතක් කළෙත් දෙමව්පියන්ට දෙමව්පියන්ගේ තත්වය සහ චරිතය ක්‍රමවේදයන් අමතක වෙලා ගිහින් ඒගොල්ලෝ වෙනමම සංස්කෘතියක් තුළ වෙනමම ගලාගෙන යන, ගහගෙන යන ගඟක වගේ බැහැලා මේ ගමන යන නිසා අසරණ වෙන්නේ දරුවෝ. පැහැදිලිව මතක් කරන්න ඕන දේ ඒකයි, දෙමව්පියන්ට දෙමව්පියන්ගේ වගකීම අමතක වෙලා සල්ලිවත් ලොකු ඉස්කෝල, ලස්සන ලස්සන ඇඳුම් පැළඳුම්, කෑම බීම, යාන වාහන, ගෙවල් දොරවල්, මේ මේ යන රටාවේ සංස්කෘතිය අපි බලමු. හිතමු මංගල උත්සවයකට ආරාධනාවක් ලැබුණාම මේගොල්ලෝ තමන්ගේ තරම අමතක කරලා මංගල උත්සවයට යන්න හදන්නේ. ඒ මංගල උත්සවයට එන සියලු දෙනාට පෑහෙන විදිහේ සාරි, ඇඳුම් පැළඳුම්, ටයිකෝට්, සපත්තු, ආභරණ, මේ දේවල් බොහෝ දේවල් එකතු කරගෙන තමන් එතනට යන්නේ. ඒ තැනට ගැලපෙන ඇඳුම් පැළඳුම් ඇඳගෙන තමන්ට දරා ගන්න බෑ ඒක. මේ බොරුව, මේ රැවටීම දරුවොත් පුරුදු වෙනවා. ඒ වැරදි සංස්කෘතිය තමන්ට ඉංග්‍රීසි බෑ, ඒනට ඉංග්‍රීසි කෑලි කතා කරනවා. සම්පූර්ණ ඉංග්‍රීසි කියන්නේ කෙනෙක් ගුඩ් මෝර්නින් කියවහම මෝර්නින් කියනවා, ගුඩ් නෑ උදෑසන විතරයි. ඒ නිසා දරුවෝ මේවා අල්ල ගන්නවා, දරුවන්ට මේවා හුරු වෙනවා. දරුවෝ හිතනවා දෙමව්පිය කරන්නේ හරිදී කියලා. නමුත් කලක් යනකොට දරුවන්ට වැටහෙනවා දෙමව්පිය කරලා තියෙන්නේ බොරුව, සමාජය කරන්නේ බොරුව. ඔවුනුත් ඒ සමහර බොරුවට වෛර කරනවා. සමහර දරුවෝ ඒ බොරුවත් එක්කම ඉදිරියට කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ දෙමව්පියන්ට දරුවෝ පාලනය කරන්න බැහැ. ඒ තමන් සහ පවුල කියන වටපිටාව ඉතා සැනසිලිදායක සුන්දර එකක් කරගත්තොත් මේ ලෝකෙ මිනිස්සු මේ විඳින පීඩාවෙන් බොහෝ සැනසිලිදායක පරිසරයක් දරුවන්ටත් දෙමව්පියන්ටත් ඇති වේවි.
එහෙමයි ස්වාමීන් වහන්ස. එවැනි බෝසත් ගුණධර්ම යටතේ වැඩෙන දරුදරියන් අනිවාර්යෙන්ම බෝසත් ගුණධර්ම පුරුදු පුහුණු වෙනවා. එවැනි බෝසත් ගුණධර්ම තියෙන දරුදරියන් ඉන්න දෙමෝපියන්ට තමන්ගේ ජීවිතය තමා වගා කරගත හොඳම දේ, තමන් ලබා ගත්ත හොඳම දේ, තමන්ට ලැබුණු හොඳම දේ ඒ බෝසත් දුව දරුවා කියලා හිතේ තියාගෙන සතුටු වෙන්න හැකියාවක් තියෙනවා. එවැනි බෝසත් දරුවන් වෙනුවෙන්, එවැනි බෝසත් අම්මවරුන් තාත්තාවරුන් වෙනුවෙන් මේ ගීතය අපි අද දවසේ වැඩසටහනට තෝරගන්නවා. පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් සමගින් චරිත ප්‍රියදර්ශිනී ගීත ගායනා කරන්නේ. සිටිවිලි පුපලා දිය හැලී සිටියා ඉප නැලිසේ ඉවසා ඒ බෝසත් පුරුතකිනා දරුවා ඉර තන්නසේ පුරු රොහද වටිනවා ඒ බෝසත් පුරුතකිනා දරුවා ඉර තන්නසේ පුරු රොහද වටිනවා ඉරහන්සේ මුළු ලොවට පත්වෙනවා.